සියට් කාර් රේඩියල්ස් ද රෝඩ් ඉස් යෝර්ස් මට හිතෙන විදිහට නම් සජමෙත් එක්ක එකතු වෙන සංජමේ බරගානක් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙන ලකුණු තමයි මට පේන්නේ. අපි දන්නවනේ ජනාධිපතිතුමත් එක්ක හොරෙන් ගිහිල්ලා කතා කරන්නේ සජමෙයයිනේ වැඩි හරියක් හින්දා සජමෙයයි ගිහිල්ලා එතන එකතු වෙයිද කියන එක මම දන්නේ නැහැ. සජමෙයි පොට්ටුවයි එකතු වෙයිද කියලා නේ කවුරු එකතුනත් ඉතින් රට කරන්න කරගෙන යන විදිය පෞගේ කාලේ කරගෙන යන්න බැරි වෙච්ච හින්දා කවුරු එකතු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කරගෙන යනවා. ඒක ආණ්ඩුව කඩාවටනවා කියලා කියන්නේ දේශ තමන්ගේ බල ලෝභිකමටනේ. ආණ්ඩුව ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවේ බදු වැඩි එක රටේ ඕන මිනිහෙකුට පිළිගන්න වෙනවා. අපි ආණ්ඩුවේ ඉඳගෙන අපිට මේ ආණ්ඩුව සුන්දර නැහැ ආණ්ඩුවේ ගේන තීන්දුව. හැබැයි ඒ සුන්දර නැතුණාට කවුද මේ ආණ්ඩුව කරන්නේ? පෞගේ කාලේ කවුද කරේ? පෞගේ කාලේ රට වැඩිලා තිබ්බ තත්ත්වේ කවුරුත් දන්නවනේ. ඉන්ධන නැහැ, බෑස් නැහැ, විදුලිය නැහැ. ඈ ඉතින් ඒ තියෙද්දි ආණ්ඩුව මෙහෙම අමාරුවෙන් තමයි අරගෙන යන්නේ. පහුගිය කාලේ වැටිච්ච වලෙන් අර මහබැංකුව අධිපතිතුමා කිව්වා වගේ තිරිංග නැති වාහනයක් පල්ලෙහාට ගිහිල්ලා උඩට ගන්න ආයෙ ටිකක් අමාරුයි. ඒ උඩට ගන්න අමාරුවට ඒකට ඉතින් අපිටත් බෙල්ල තියන්න වෙලා තියෙනවා. අපේ දේශපාලනය මොන වුණත් අපි ආණ්ඩුව නියෝජනය කරන අය හැටියට ඉතින් අපි ඒකට බෙල්ල තියන්න එපේ. ආණ්ඩුවක් නියෝජනය කරනකොට, බදු ගහනකොට, අත උස්සනකොට අපිට තමයි විවේචන එන්නේ. ඒ විවේචනාව කියලා ඉතින් අපිට ඒකට ඒකෙන් පැත්තකට වෙන්න බෑ. ඉතින් ඒ නිසා සමහර අය දැන් ආණ්ඩුව හදලා ආණ්ඩුව වට්ටපු මිනිසුම තමයි දලසලා පෙරුමලා ඇතුළු කණ්ඩායම. ඒගොල්ලෝනේ පොට්ටුව කියලා හදලා පොට්ටුවේ භාණ්ඩාගාරික වෙලා ගෝඨාභය ගෙනල්ලා ඈ හැදුවි. හදලා ඉවර වෙලා ආණ්ඩුව සුන්දර කාලේ ඉඳත් අසුන්දර කාලේ කියලා විපක්ෂ වාඩි වෙන්නත් ඕන කෙනෙකුට පුළුවන්. අපි අසුන්දර කාලෙත් ඉන්නවා, සුන්දර කාලෙත් ඉන්නවා. අමාරුවට අපි ඕනම වෙලාවක කෝච්චියට බෙල්ල තියන්න අපි සූදානම්. අමාරු කාලේ අමාරු කාලේ තමයි මේ යන්නේ. මේ කාලේ අපි බෙල්ල දිනවා කියන්නේ ඉතින් අපේ දේශපාලනේ අපිට ප්‍රශ්න නැහැ. අපි ආණ්ඩුව ගෙනියනවා. ආණ්ඩුව අමාරුවෙන් හරි ගෙනියන්න එපේ. මහජනතාව ජීවත් කරන්න ආණ්ඩුවේ වගේ කීම. එච්චරයි. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.